ඔබගේ ආධ්‍යාත්මික ගමන දේව වචනයේ දිව්‍ය ප්‍රඥාවෙන් ආලෝකමත් කිරීමට උත්සාහ කරන අපගේ නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම අභියෝගාත්මක කාලවලදී ජීවිතයේ පරීක්ෂාවන් සහ පීඩාවන් නිසා අහිමි වීම, ප්‍රතික්ෂේප වීම තුළින් ගමන් කිරීමට නිරන්තරයෙන් සිදුවෙනවා. කෙසේ වෙතත් සුදු ලියවිල්ලේ ආලෝකය තුළින් ඔබට බලාපොරොත්තුව, ශක්තිය සහ අරමුණ පිළිබඳව නව හැඟීමක් සොයාගන්න ඔබට පුළුවන්. සෑම උදෑසනකම සහ රාත්‍රියේදී අපි ඔබේ ඇදහිල්ල පොහොසත් කිරීමට සහ ඔබේ ආත්මය ශක්තිමත් කිරීමට ඉලක්ක කරගත් ශුද්ධ බයිබලයේ උසස් පණිවිඩ සහ ගැඹුරු එළිදරව් බෙදාගන්න අප හා එක්වෙන්න. ඉතින් දෙවියන් වහන්සේගේ සදාකාලික ප්‍රේමය සහ මඟ පෙන්වීම තුළ සැනසීම සොයාගනිමි. අපි එක්කව මෙම මාවතේ ගමන් කරමු. සුබම සුබ රාත්‍රියක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් මඹට ආශිරි ගෙනෙන අතර, ඉතින් අද දවසෙත් ඔබ විවිධ අභියෝග, විවිධ කාරණා තුළ අද දවසෙත් ඔබ ජීවිතයට මුණ දීලා අද දවස ඔබ ගත කරපු කෙනෙක්. නමුත් දෙවියන් වහන්සේ යහපත්ව සිටිනවා, උන්වහන්සේ විශ්වාසවන්තව සිටිනවා. ඉතින් මේ රාත්‍රී කාලය තුළ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය උන්වහන්සේ නොඅඩු ඔබගේ ජීවිතය මත උන්වහන්සේ නිදහස් කර තිබෙන. ඉතින් ඔබ කොයිම තත්ත්වයක් තුළ, කොයිම වාතාවරණය තුළ අද දවසේ ගත කරත් උන්වහන්සේ ස්වාමීන්ව සිටිමින් ඔබගේ ජීවිතය තුළ උන්වහන්සේ සියල්ල යහපත්ව සිදුවෙන්ට උන්වහන්සේ සැලසුම් කර තිබෙන නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. හොඳයි, අද දවසේ මේ රාත්‍රී කාලෙත් මම ඔබ සමග යම් වචනයක් බෙදාගෙන අපේ ආත්මය අපි අදහිල්ලෙන් අපි ශක්තිමත් කරගෙන වියාශනා ඉල්ලීම් වලට අපි එක්සිට් වෙමු. දවසේ මම ඔබ සමග බෙදා ගන්න යනවා ශුද්ධ මතේව් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය සහ 4 වෙනි පදය මේ ස්ථානය තුළ සඳහන් කරනවා. එවිට පරීක්ෂකයා උන්වහන්සේ වෙතට ඇවිත්, ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් රොටි වෙන්ට අන කරපන්නයි කිවේය. උන්වහන්සේ උත්තර දෙමින්, මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචන වලින් ජීවත් වෙනවා මිස රොටි පමණකින් ජීවත් නොවන්නේ යයි කියා ලිබේ ලියා තිබේ යයි කිසේක. මේ ස්ථානය තුළ අපි දකිද්දී, මේ කාරණාව අපි දකිද්දී අපි දන්නවා යේසුස් වහන්සේ සේවය කරන්නට ප්‍රථම උන්වහන්සේ දින 40ක් උන්වහන්සේ निराහාරව සිට උන්වහන්සේ සේවයට පැමිණෙනවා. ඉතින් දින 40ක් निराහාරව සිට උන්වහන්සේ එන මොහොතේදී සාතන් යේසුස් වහන්සේ ඉදිරියට ගොස් යම් පරීක්ෂණයන්ගෙන යේසුස් වහන්සේ පරීක්ෂා කරන්න උන්වහන්සේ යක්ෂයා සැලසුම් කරනවා. මේ ස්ථානයේදී එක පරීක්ෂාවක් තමයි යේසුස් වහන්සේ ඉදිරියට ගෙනින්නේ. සාතන් දැනගෙන හිටිය යේසුස් වහන්සේට දැන් බඩගිනි, දවස් 40ක් निराහාරව හිටපු නිසා දැන් සාතන් දැනගෙන හිටිය දැන් යේසුස් වහන්සේට බඩගිනි, දැන් බඩගින්නට මොනවා හරි දෙයක් කරන්න ඕන කියලා, මේක තුලින් මම යේසුස් වහන්සේ පරීක්ෂාවට පත් කරනවා කියලා සාතන් සැලසුම් කරලා යේසුස් වහන්සේ ළඟට ගිහින් යේසුස් වහන්සේ සමග උණු සංවාදයක් මේ ස්ථානයේ අපි කියෙව්වේ. මේ ස්ථානයේ නැවත මම ඒ කියන, එවිට පරීක්ෂකයා උන්වහන්සේ වෙතට ඇවිත්, ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් රොටි වෙන්ට අන කරපන්නයි කිවේ. මේ ස්ථානට ගලක් ගෙනල්ලා සාතන් කියනවා, ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල රොටියක් වෙන්න අන කරපන් කියලා සාතන් යේසුස් වහන්සේ ඉල්ලනවා. අද දවසේ මේ රාත්‍රියේ තුලත් ඔබ දෙවියන් වහන්සේ දන්න කෙනෙක් නම්, ඔබ දෙවියන් වහන්සේ සමග ගමන් කරන කෙනෙක් නම්, ඔබ සභාවකට යන කෙනෙක් නම්, දෙවියන් වහන්සේ සමග ජීවිතේ ගමන් කරන්න පටන් ගත් කෙනෙක් නම්, ලෝකේ මිනිස්සෝ ඔබව දැනගෙන තිබෙනව නම්, ඔබ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව ඔබ විශ්වාස කරන කෙනෙක් නම්, අද දවසේ ඔබටත් මෙවැනි පරීක්ෂාවන් ඇවිත් ඇති කියලා මම විශ්වාස කරනවා. සමහරලාට සාතන් ඔබගේ අඩුපාඩුව පෙන්නලා, ඔබගේ අවශ්‍යතාවය පෙන්නලා, සමහරට ඔබගේ දෙවියන් වහන්සේ සෝදිසි කරන අවස්ථා බොහෝ අනන්ත වාර තිබෙන මම විශ්වාස කරනවා. ඒක ඔබගේ ජීවිතේ වගේ, ඒක මගේ ජීවිතෙත් එසේමයි. සාතන් දන්නවා ඔබට මට මොනවද අවශ්‍ය කියලා. ඔබට මට අවශ්‍යතාවය
සාතන් දන්න නිසා ඒ අවශ්‍යතාවය පෙන්නලා කෝබේ දෙයියෝ දෙයියෝ ඉන්නවනං ඇයි මේ ප්‍රශ්නය නිදහස් වෙන්න ඇත්තේ. සමහට ඔබ පවුල් ප්‍රශ්නයක් තුළ යනවනම් සමහට ඔබගේ පවුල පෙන්නලා කියයි කෝබේ දෙයියෝ එන ඇයි ඔබගේ පවුල නිදහස් වෙන්න ඇත්තේ. ඇයි ඔබගේ පවුල තාම ප්‍රශ්නය විසිඳලා නැත්තේ. කෝබේ දෙයියෝ ඉන්නවනං ඇයි උඹට රස්සාවක් නැත්තේ. මේ මහන වැති කෝබේ දෙයියෝ ඉන්නවනං ඇයි ඔබ බඩගින්නින්ද ඇයි ඔබ ගෙදර කෑම නැත්තේ. ඇයි උඹලගේ පවුල තුළ ප්‍රශ්න. ඇයි උඹට ජොබ් එකක් නැත්තේ. ඇයි උඹ මිනිස්සු ප්‍රතික්ෂේප කරන්නේ. ඇයි උඹ මේ විදිහට ජීවත් වෙන්නේ. කළ විවිධ ලෙස මිනිස්සු ඔබව පරීක්ෂාවට ලක් කරනවා ඇති කියලා මම විශ්වාස කරනවා. සාතන් දන්නව ඔබගේ අවශ්‍යතාවය සහ ඔබට ඕනකනේ දන්නවා. ඒ ඕන කරන දෙයට තමයි සාතන් ක්‍රියාත්මක වෙන්නේ. මේ ස්ථානයේ දකින්න ජේසුස් වහන්සේට බඩගිනි කැම ඕන කියලා දන්නවා. ඒ නිසා තමයි සාතන් ගලක් ගෙනලාගෙන ඔබ දෙවියනාසගේ පුත්‍රයානම් මේ ගල රොටියක් වෙන්නන කරන්න කියලා. යේසුස් වහන්සේ පෙරලා උත්තර දෙනවා. මනුෂ්‍ය පුත්‍රයා රොටි වලින් පමණක් ජීවත් වෙන්නේ දෙනසගේ වචනය එක්ක ජීවත් වෙනවා කියලා යේසුස් වහන්සේ නැවත පෙරලා උත්තර දෙනවා. මේ රාත්‍රියේ තුල මම ඔබ සමග යමක් බෙදා ගන්නවා. ඔබ දෙවියන් වහන්සේ සොයමින් සිටින කෙනෙක් නම් සාතන් බොහෝ වෙලාට ඔබගේ භෞතික දේ පෙන්නලා ඔබගේ ජීවිතය දෙවියන් වහන්සේගෙන් ඉවත් කරන්න උව සැලසුම් කරනවා. ඔහු ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේ වෙන් කරන්න ඔබට අවශ්‍ය දේ උ දන්නවා. ඔබට අද දවසේ ප්‍රීතිය නැද්ද? සමාදානයේ සුවය නැද්ද? ආර්ථිකයේ රැකියාව ඔබට මොනවද අඩු? ඔබට දැනෙන්න අඩු මොනවද? ඒක තමයි සාතන් ඔබට පෙන්වන්නේ. කෝබේ දෙයියෝ ඉන්න නැයි මෙහෙම වෙන්නේ කියලා. මිනිස්සු තුලට සාතන් ඇවිත් මෙවැනි ලෙස ඔබගේ ජීවිතයට තර්ජනය කරනවා. මෙවැනි වචන ඇහිද්දි ඔබට ඒක පුදුම ලෙස ඔබගේ හදවතට ඒක රිදෙනවා, ඒක දැනෙනවා. සාතන් ඔබට දැනෙන්න තමයි ගහන්නේ. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේව අඳුන ගන්න කියලා මේ රාත්‍රිය තුල මම කතා කරනවා. යේසුස් වහන්සේ කියනවා දෙවියන් වහන්සේ මිනිස්සු රොටි පමණකින් ජීවත් වෙන්නේ නැහැ, දෙවියන්ගේ වචනයෙන් ජීවත් වෙනවා. ඒ නිසා ඔබ තුල දෙවියන් වහන්සේගේ වචනේ තියෙනවා නම් රාත්‍රිය තුල ඔබ එන අභියෝග ඉදිරියේ ඔබ සිට ගන්නවා. ඔබ සාතන් සමග ඔබ කතා කරන්න යනවා. ඔබ කියනවා සාතන් ඔබට අයිතියක් නැහැ. මගේ දෙවියන් වහන්සේ උන්වහන්සේ මගේ ජීවිතය ආශිර්වාද කරයි. දෙවියන්වහන්සේ ආශිර්වාද කරත් නැතත් උන්වහන්සේ මගේ දෙවියන් වහන්සේ. ඔබ දන්නවා යෝබ් පොත ඔබ කියවුවොත් යෝබ් දෙවියන් වහන්සේ සමග හිටපු මිනිසෙක් බොහෝ ආශිර්වාද සමග යෝබ් ජීවිතේ ජීවත් වුණා. සාතන් ඉල්ලනවා දෙවියන්වහන්සේ යෝබ් මට දෙන්න පරීක්ෂා කරන්න. ඔහු මේ ආශිර්වාද තියෙන නිසායි ඔබ සමග ඉන්නේ කියලා. දෙවියන්වහන්සේ යෝබ් පරීක්ෂා කරන්න දෙනවා සාතන්ට. සාතන් හැම දෙයක්ම යෝබ්වි නැති කරන, ඔහුගේ පවුල, ඔහුගේ තිබුණු ආශිර්වාද හැම දෙයක්ම නැති කරනවා. තිබුණු හැම දෙයක්ම නැති කරාට පස්සේ යෝබ්ගේ ශරීරයට පවා ගෙඩි දෙනවා. ඔහුට නිදා ගන්න බෑ. දෙවචනේ තුල කතා කරනවා ඔහු අලු උඩ ඔහු නිදාගත්තා කියලා. ඔහුගේ භාර්යාවත් අහනවා ඔබ තවත් දෙයියෝ දෙයියෝ කීකින්නෝ, මෙච්චර දෙයියෝ කළා තියෙනවා, ওই දෙයියෝ දැන් අතහැරපන් කියලා. යෝබ් කියනවා දෙවියන් වහන්සේ දුන්නා, දෙවියන් වහන්සේ ගත්තා, දෙවියන් වහන්සේ ස්තුති වේවා කියලා. යෝබ් දැනගෙන හිටියා මේ පොළොවේ භෞතික දේට වඩා දෙවියන් වහන්සේ විශාලයි. මේ භෞතික දේ අපි මේ පොළොවේ අතහැරලා මේ පොළොවේ අපි දාලා යනවා. මේ හැම දෙයක්ම තාවකාලිකයි කියනව එලිදව. යෝබ් ආත්මය තුල යෝබ් අල්ලගෙන හිටියා. යෝබ් කියනවා දෙවියන් වහන්සේ දුන්නා, දෙවියන් වහන්සේ ගත්තා, දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා කියලා යෝබ් කතා කරද්දී නැවත දේව වචනය තුල කතා කරන යෝබ් ආශිර්වාද කරා කියනවා තිබුණට වඩා. මේ රාත්‍රිය තුලත් මම ඔබට කියනවා ඔබ දෙවියන් වහන්සේව අල්ලගන්න. භෞතික දේ පෙළලා සාතන් ඔබ ඉදිරියේ ඔබගේ ඒ ඇදහිල්ල ඔබ දෙවියන් වහන්සේ තුල තියෙන සම්බන්ධතාවය අසෝදිසි කරන්න නෑ. ඔබ කියන්නේ මම දෙවියන් වහන්සේගේ දරුවෙක්, උන්වහන්සේ මට දුන්නත් නැතත් උන්වහන්සේ මගේ දෙවියන් වහන්සේ. මේ භෞතික දේ මේ පොළොවේ తాවකාලික දේට වඩා උන්වහන්සේ විශාලයි. මේ తాවකාලික හැම දෙයක්ම අපි මේ පොළොව තුල තබලා යනවා. කිසිම දෙයක් අපි අරන් යන්නේ නැහැ. අපි මියදෙන දවසේදී මේ සියලු ගෞරවයේ මුදල්, ඉඩන්, යානවාන හැම දෙයක්ම මේ පොළොවේ තියලා තමයි අපි මේ පොළොවේ යන්නේ. තින් මේ පොළොවට පමණක් සීමා වුණු දේ පෙන්නමින් සාතන් ඔබ පරීක්ෂා කරනවා නම්
ඔබ දෙනසක වචනය තුළ සිටගන්න ඔබට අවශ්‍ය එලි දරව්ව එනි දරව තුළ ඔබ සිටගෙන ඔබ දෙවියන් වහන්සේත්තෙක ඔබගේ ගමන ආරම් රන්න දෙවියන් වහස ඔබෝ මහත් ලෙස අශ්ිරුවාද කරන්න යෝබෙන් ඔබ සිටගන්න ඔබ කියන්න උන්වහන්සේ මගේ දෙවියන් වහන්සේ උන්වහන්සේ ම ආශිරුවාද කරත් නැතත් උන්වහන්සේ මගේ දෙවියනස ඔබ සිටගන්න දෙවියන් වහන්සේ තුළ ඔබ සිටගද්දී ඔබගේ නැතිවුණු හැම දෙයක්ම නැවත දෙවියන් වහන්සේ දෙන්ට උන්වහන්සේ බලවත්ව සින් ආමෙන් ම විශ්වාසම රාත්‍රය තුළ ආත්මනවාස යමක් ඔබගේ ආත්මයට කතා කරමින් සිටිනවා කියලා. සාතන්ගේ හැම පරීක්ෂාවක් ඉදිරීම ඔබ සිටගන්න. ඔබ දෙවියන්වාසගේ වචනය තුළ ඔබ සන්නද්ධ වෙලා ඔබ සිටගෙන ඔබ ඒක තුළ ඔබ ජීවිතය ගෙන ඇති. දෙවියන්වාසේ පුදුමදේ ඔබගේ ජීවිතය කරාට උන්වහන්සේ බලවත් වෙනවා. ආමෙන්. හාලෙලූයා. හාලෙලූයා පියාණන් ඔබට ස්තුති කරනවා. මෙලිදරව් තුලින් ඔබ වහන්සේ අපිට කතා කරන නිසා. ඔබ වහන්සේගේ කරුණාව අනුග්‍රහය නිරන්තර ඔබ අපේ ජීවිතය මත තබන නිසා. අපි ඔබට සුසිවන්ත වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් රයිට් මොඳයි මේ රාත්‍රියේ මම ආශ්‍රයලිම් කීපයකට මම ආශ්‍රනා කරන්න යනවා උන්වහන්සේ යහපත් මේ රාත්‍රියේ තුලා දෙවියන් වහන්සේ බලවත්ව සිටිනවා තින් දෙවියන් වහන්සේ අපේ ස්වාමියා උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතයේ අයිතිකාරයා තේ නිසා මම රෝගීන් උදෙසා ආශ්‍රනා කරන්න ඔබ රෝගීව සිටින කෙනෙක් නම් යම් වේදනාවක් සහ යම් අපහසුතාවයක් සමග සිටිනවා නම් වෛද්‍යවරු මොන දේ කතා කරත් ඔබ ඒ වනිස ඔබගේ මනස කැල්ලසින ඔබ විශ්වාස කරන දෙවියන් වහන්සේව මේ රාත්‍රිය තුළ ඔබගේ ජීවිතය හාස්කම කරන ඔබ මොන ස්ථානයේ සිටියත් ඔබ කොයිම ස්ථානයක සිටියත් මේ රාත්‍රිය තුළ මම ඔබට හාස් දෙවියන් වහන්සේ හාස්කමක් දෙන්නවා ඔබ යම් කෙනෙක් මේ වෙලාවේ වේදනාවකින් සිටිනවා නම් ඒ වේදනා කරන ස්ථාන ඔබ අත තබා ගන්න ඒක කොයි ස්ථානයක ඔබ හිස හෝ ඔබගේ ආත් උර හිස ඕනම තැන පාද ඔබ දනිස් ඔබෝනම ස්ථානයට ඔබ අත තබා ගන්න මේ වෙලාවේ දෙවියනස් ඔබ මත සුවේ නිදහස් කරන්නට යනවා උන්වහන්සේ හාස්කම මේ తප්පරය තුල ඔබගේ ජීවිතය කරන්න යනවා ඔබ ඒ ස්ථාන ඔබගේ අත තබා ගන්න ඔබට වේදනයි කියන ඕනම ස්ථාන දැන් අත තබා ගන්න උන්වහන්සේගේ ආත්මය ඒ සුවේ මේ ස්ථානය තුල නිදහස් වෙනවා හාලෙලූයා ඔබ අදහිල්ලෙන් ඒ ස්ථාන අත තබා ගන්න රීමා ෂාරුස මායා ලබ්‍රන්තුයා පියාණනි මේ හැම කෙනෙක්ම ජීවිත මම ඔබහන්සේ දිර පියාණනි නිදහස් කරනවා පියාණනි වහන්ස අපේ එකම වෛද්‍යවරයා තාත්තේ පියාණනි ඔබගේ වචනේ ජීවමානයි එක බලවත් එක දෙමුවත් කඩුවක් ස්වාමී ඔබගේ වචනේ නැවත හිස් වෙන්නේ නැහැ කියලා ඔබගේ වචනේ තුල ලියවිල තුල සඳහන් කරනවා ඔබකෝ බලව සරපයන්ද ගෝනු සඳ පාගණ්ඩත් සතුරගේ මුළු බලයේ මැඩපාතර ඔබ වහන්සේ මට බලය දී තිබෙනවා ස්වාමිනී ඒ ආධිපත්‍ය කරකට මම ප්‍රකාශ කරනවා ජේසුගේ නාමයෙන් ඒ හැම වේදනා ස්ථානයක් මතම ඔබගේ සිව නිදහස් කරන යේසුස් වහන්සේ නාමයෙන් ස්වානි ස්ථාන මත ඔබගේ සිව රෙබි ෂාරුස මරා තලමන්තු ලිබ්‍රොන් තලලම ෂාරුස බරා තල බරුස මකයි ලීරු කමනා ෂාඩුස මයා ස්වාමිනි වේදනා කර හැම ස්ථානයක් මතම ජේසුගේ නාමයෙන් දැන් නිදහස් වෙනවා ස්වාමිනි ඒ ඇතම සන්දි නාර තුල ඒ ජීවනයේ ගංගාව දැන් නිදහස් රීමා සූර මකයි රතල බ්‍රෂු ප්‍රමා සූර මකයි බ්‍රන්තුල මයා ස්වානි වේදනා මාන කරව දැන් ඉපත්චන බෙත බෝසබරාදීකම රතුරි නමශාරුස ප්‍රතලමන්තුර නමසේ රදුස ප්‍රතලමන්තුර නමශාරුස මය ශුද්ධාත්ම යන සම්පූර්ණ ඔබගේ පාලනයේ මන්ද බාර කරවා ස්වාමී හිස සිට දෙපතුල් දක්වා සිල් වැටමස් ලේ නහරතුල බග සුවේ ජේසුස් වහන්සේගේ නාමයෙන් දැන් නිදහස් කළ නිසා සුති පියන්නේ උන් දැන් සුව කළ නිසා බඩ සුතිවන්තනා ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ඔබ ඇදහිල්ලෙන් දැන් ක්‍රියාවක් ඔබ ඇදහිල්ලෙන් බලන්නේ ස්ථානේ වේදනා කරපු ස්ථානේ දැන් උනාසේ සුව කළ ඉවරයි ඔබ ඇදහිල්ලෙන් ඔබ ඒව ප්‍රතික්‍රියා කරන්න දැන් ඔබ ඔබ බලන්න ඔබ පරීක්ෂා කළ බණ්ඩේ වේදනා කරපු තැන් බලන්න දෙවියන් වහන්සේගේ හාස්කම දැන් රාසික වචනේ ජීවමාන රීමා සාතුලිමියා නැසි දැන් ඔබ ස්පර්ශ කර තිබෙනවා බදහිල්ලෙන් දකින්න ඔබ කියන ස්වාන ඔබට ස්තුති මාව සුව කරන නිසා මාව නිදහස් කරන නිසා ඔබට ස්තුති කියලා ඔබ දෙවියන් වහන්සේට කියන ආමෙන් හාලෙලූයා හාලෙලූයා ඒ වගේම මම ආශ්නා කරන්න යනවා විදේශගතව සිටින අය උදෙසා විශේෂයෙන්ම මම ආශ්නා කරන්න යනවා බොහෝ අය මේ වෙනකොට බොහෝ රැකියාවල් ප්‍රශ්න තුල සිටිනවා සමහර අයගේ වුන් වැඩ කරපු වැච් පොවුන්ට ලැබිලා නැහැ සමහර අයට උන්ගේ හාම්පුතු පුදුම ලෙස වද දෙනවා ඕම් සමහර අය හිර වෙලා සිටිනවා හිර ගෙවල් වල සිටිනවා සමහර පුදුම දුක් තුල ජීවත් වෙන ඒ අය දෙසා පයනනේ හැම ජීවිතයක්ම ඔබ වහන්සේ දිලේ තබනවා මේ රාත්‍රියේ තුල අගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ වහන්සේට සියල්ල කළ හැකි අපි එක දන්නවා අපි එක විශ්වාස කරන මේ රාත්‍රිය තුල හැම ජීවිතයක්ම ඔබ වහන්සේ ඉදිරියේ තබනවා දෙවිපියාණන් ස්වාමිනේ ඔවුන් වැඩ කරපු හැම මුදලක් මේ ජේසුස් වහන්සේගේ නාමයෙන් නැවත ඔවුන් මත නිදහස් වෙන්නුන පියාණන් ස්වාමිනේ ඔවුන්
ඒ හාම්පුදුන්ගේ ගල්සිත් යේසුගේ නාමෙන්දන් දිය කරවාසනය මාංස සිත් බවට පත්වෙලා ඔවුන්ට ඔය ඉන්නව් අයගේ දුක දැනෙන පිස ඒක තිබෙන අපහසුතාව දැනෙන පිස්පියානේ ඒ හැමවත්වල වහන්සේ කතා කරන දිවිපියානේ ඔවු මහන්සල උපයපු වැටුප ඒකතුළ උන්ගේ පවුල් උගේ දරුවන් නඩත්තු කරන්න ඒව ජීවත් කරන්න ඒ වැටුප ඔබෝ අමාරුකාවේ බෝ අපහසුතාවෙන් ඔබ පේන දේවල් ස්වාමිනි වහන්සේ නැවත ඔවුන්ට දෙන පිස ඒ සිත්තුවලට කතා කරන්න කියලා ආශනා කරන යේසුස් ස්වාමීන් අරාබා ෂාරුන්සම ලීබ්‍රොන් තලලම ෂාරුන්ස බ්‍රාතලම රෝසක් අලම ලීත්‍රොලම කන්තුලම ස්වාමීන් සිත් වෙනස් කරන්න කියන මම ආශනා කරන යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ වගේම ස්වානියම් හාම්පුතු ඉන්නවා ඔවුන් දැඩි ලෙස ඒ අයට පීඩන කරමින් පීඩා කරමින් ඔවුන්ගේ වැඩ ගන්නවා ස්වාමීන් ඒ සිත් වෙනස් වෙන්න ඒ ඉන්නව අය ඔවුන්ගේ සහෝදරයෝ ඔවුන්ගේ දරුවෝ ඔවුන්ගේ මව සහ ඔවුන්ගේ භාර්යාව ලෙස සිතන පිණිස ඒ සිත් වෙනස් වෙන්න උන පියන් ඒත් මිනිස්සුෝ ඔවුන්ට ඒ දුක දැනෙනව වේදනාව දැනෙනවා කියලා ඔවුන්ගේ හදවත්වලටත් ඒ වේදනාවම දැනෙන පිණිස ස්වාමීනි එවැනි හදවතක් ඔවුන් මත නිදහස් කරන්න මම ආශා කරනවා ජේසුස් වහන්සේගේ නාම රාබාෂා රූස මරාබාෂේ කාමාය රීමා සූතුලෝ මය අපි අනබර සුති රාජ්‍ය මත ඔවුන්ව වහන්සේ අතගසන නිසා සුති පියානි ඒ වගේ යම් අය අද දවස තුල යම් වේදනාව තුල ප්‍රශ්න තුල අමාරුකම් තුල අද දවස ගියාද ස්වනේ හැම කෙනෙම ඔබ වහන්සේ ඉදිරියේ තබනවා පියන්නේ අද දවසේ නොලැබුණු දේ නිසා යම් කෙනෙක් දුකින් මේ වෙලාවෙ සිටිනවාද පියන්නේ ඔබ ජීවිතය අහිමි වීම නිසා ඔවුන් හඬා වැටෙනවාද කලකිරලා සිටිනවාද යේසුනි හැම ජීවිතයක් ඔබගේ පාලනයට මම බාර කරනවා තාත්තේ ඔවුන්ව අතගසන්න ස්වනේ සිත් පවිත්‍ර කරන්න ආශිර්වාද කරන්න සමාදාන ආත්මයන් ඒ හැම කෙනෙක් මතම නිදහස් කරන්න කියලා යාශනා රාබා ෂාරුන් ජමා රාබා ෂේ රුකුමමයි අපි අනබට සුති කරනවා ඒ ජීවිත වංශ අතගත්ස නිසා ස්වාමිනේ අද දවසේ බෝ ආශිර්වාද තුල සිටිනායින සුති ස්වාමිනි බෝ වාසේ දුන්නා වූ හැම දෙයක් නිසා සුවේ සතුට ප්‍රීතිය සමාදාන නිසා සුති කරන හැම පවුලක් සම්සුති පියන්නේ ලැබුණු දේ නොලැබුණු හැම දෙයක් නිසා සුති කරන අපි යන්නේ සියල්ලදී වාස ස්වාමීන් වහන්සේ දිනෙන නිසා පියානි හැම කෙන සුවවනින්ද දෙන්න උදෑසන නැකින කරුණාව දෙන්න පියානි වියල් කොම යම සිටුවිරි දින හැම සිටිලව ජේසුනා මිවත් කළ ඔබගේ සමාදානීය ආත්ම හැම කෙනෙක් වදව නිදහස් කරන පියානි අදට වඩා හෙට දවස ආශිර්වාද දවසක් කරන්න ස්වාමි දේවල් සම්පූර්ණ දවසක් ලෙස ජීවත් වෙන්න ඒවට මුණ දෙන්න කරුණාව හැම කෙනෙක් මතව නිදහස් කරන්න කියලා යාශනා කරන ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන්